දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පදුම දේවිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟ තමයි ප්‍රාර්ථනාවක් කළේ. ඒ කාලේ මහා පදුම දේවිය නෙමෙයි, ඊටාම දුප්පත් කාන්තාවක්. ඇල්හේනක මුර කර කර හිටියේ. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඇය විලඳ බෙදලා තිබ්බා. බොහෝම සතුටින් විලඳ අරන් ගිහිල්ලා ගණන් කරලා විලඳ ඇට 500ක් පූජා කළා. ළඟති විච්ච පොකුණෙන් ලොකු නෙළුම් මලක් කඩලා පාත්‍රී වැහුවා. ප්‍රාර්ථනා කළා, ස්වාමීනි, ඔබ වහන්සේට මේ දානේ පූජා කරපු පිණින් මට ඔබ වහන්සේ වගේ උතුම් තැනට යන දරුවෝ 500ක් ලැබෙන්න ඕන කියලා. නෙළුම් මල පූජා කරපු පිණින් පය තියෙන තැන නෙළුම් පිපෙන්න ඕන කියලා. පෘථුවියටම අධිපති වෙන තන් මහරජෙකුගේ අග්‍රමහේෂිකාවක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඊටාම ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ කියලා. මේ වාගේ ප්‍රාර්ථනා ගණනාවක් කළා. ඊළඟට ප්‍රාර්ථනාවක් කළා කවදාවත් මව් කුසක උපදින්න එපා කියලා. මේ ප්‍රාර්ථනා ඒ විදිහටම විපාක දෙනවා. ප්‍රාර්ථනා ටික විපාක දෙන ආත්ම වෙනකොට ඉපදුනේ මව් ගැබක නෙමෙයි නෙළුම් මලක. ඒකනේ මහා පදුම දේවිය කියන්නේ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ තාම බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරනවා. තමන් වහන්සේගේ අසපුව ළඟ තියෙන පොකුණේ නෙළුම් පිපෙනවා හැමදාම. ඒක නෙළුම් කැකුලක් තියෙනවා, කවදාවත් පිපෙන්නේ නැහැ. අනික් කෙව්වට වඩා ලොකුයි. දවසක් හිතුණා ළඟට ගිහින් බලන්න ඕනේ කියලා. මහා බෝසතාණන් වහන්සේ පොකුණේ පීනගෙන පීනගෙන නෙළුම් කැකුල ගාවට ගියා. බෝසතාණන් වහන්සේගේ අනන්ත ආනුභාවයත් කැකුල ඇතුලේ ඉන්න කෙනාගේ අනන්ත පිනත් නිසා බෝසතාණන් වහන්සේ ලං වෙනකොටම නෙළුම් කැකුල පිපුණා. තාම ලස්සන හමක් තියෙන බොහොම බිලිඳු දැරියක් ධාරක ප්‍රේමය ඉහවහ ගියා. ඒ දැරිය අරගෙන ඇවිල්ලා හදලා ලොකු මහත් කළා. ඉතාම ලස්සනයි, මිහි බට දිව්‍යාංගනාවක් වගේ. කැලේ යන වැද්දෙක් දැක්කා. දැකලා ගිහිල්ලා මහරජුරුවන්ට කීවා, මෙහෙම තරුණියක් කැලේ ඉන්නවා. රජුරෝ කල්පනා කළා, වැද්දා කොහෙන්ද ලස්සන කාන්තාව දැකලා තියෙන්නේ? රජුරුවන්ට බිසවරු ඉන්නවා 16000. හැමදාම වැද්දා මේ කතාව කියන හින්දා වැද්දා එක්කරගෙන ගියා රජුරුවන්ගේ අන්තඃපුරයේ විසෝවරු ළඟට. හැබැයි අන්තඃපුරයේ කියලා කියන්නේ මේ විසෝවරු ඉන්න කොටස නෙමෙයි. සමහර අය එහෙමයි, රජුරුවන්ගේ ඇමතිවරු, රජයේ විනිසුරුවරු, රජුරුවන්ගේ භාර්යාව, රජුරුවන්ගේ දරුවෝ මේ අය ඉන්නේ ඇතුල් නගරේ. ආන්ගේ ඇතුල් නගරේ කියන එකට තමයි මේ අන්තඃපුරයේ කියලා කියන්නේ. එක්ක ගිහිල්ලා විසෝවරු ටික පෙන්නවා, මේගොල්ලෝ වගේ ලස්සනයිද ඔය කියන කෙනා කියලා. අර පුජ්‍යලයා සඳහන් කරනවා, මහරජතුමනි, ඇය එක්ක සංසන්දනය කරාම මේගොල්ලෝ කවුද? කොහොමවත් මේගොල්ලෝ සමීප කරන්න බෑ. ඒ තරම් ලස්සනයි. ඊට පස්සේ තමයි බලන්න ගියේ. දැක්කහම කතාව ඇත්තමයි. බෝසතාණන් වහන්සේට කතා කළා. රජුරෝ යෝජනාව අරන් ගියා. කැමති වුණා. හැබැයි විවාහ කරලා දෙනවා. කාන්තාව ගැන බොහෝ තොරතුරු රජුරුවන්ට කියලා බණකුත් කියලා තමයි විවාහ කරලා දෙන්නේ. එක්ක යන්න කමක් නැහැ. හැබැයි කාන්තාව කියලා කියන්නේ මොහොතින් මොහොත හිත වෙනස් වෙන જાතිය. ඒ හින්දා ඒකත් හොඳට දැනගෙනම එක්ක යන්න කිව්වා. ඉතින් රජුරුවත් එක්ක ඉන්නකොට ඇයට දරු ගැබක් පහළ වුණා. ගෙනල්ල තියාම ඇයට සඳහන් කළා, මේ තමයි ඔබ බිහි කරපු කෙනා, මේ මස්වැදැල්ල. ඉතින් රජුරුවන්ටත් පෙන්වුවේ මස්වැදැල්ලම තමයි.
महा पदुम देविये बिहिकले मस्से देल्ला अंतिमरिति मालिगावें इवत कर मालिगावें इवत कर हम मेतेक्काल पायतीयन तीयन तेन नेलुं पिपुना अब मालिगावें इवत करन दावसे पायतीयले अनकोट नेलुं पिपेंदे ने गेल वेन तेनक नत्तर विलाईन और राज्यें एली पासे राजीरो दावसक नांड गिया मैं आसान दावस රජිරෝ නාන්න ගියාම ගඟේ දැලක් දානවා කියනවනේ රජිරෝගේ ආරක්ෂාවට රජිරෝ නනා ඉන්නකොට කරඬු වගේක් පාවෙලා පාවෙලා ඇවිල්ලා මංජුසා වගේක් මේ දැලට හිත් වෙනවා අරගෙන බලහම දරු දැන් දවස් ගාන ගිහිල්ලා හැබැයි මේගොල්ලන්ගේ මහ ලොකු Tamanට අවශ්‍ය කිරි Tamanගේ ඇඟිල්ලෙන් මෙරෙනවා ඉතින් පස්සේ मैं बहुम लसन धरू दाम राज्य नो मे महापदम देवी की धरू के अर का हंगल तीन अर पसी तीन धरू टी मरंगन पदम देवी इट पनीवीडी अकेवनो आप मालिकावटी ऐ पनीवीडी अकेवनवा यदा मम महर्षिवर गावी यम विधि हेकावद ये विधि हेटे अविल एक्कीनो मिशक नंगे ऐनिकम पीटवें इट पास राज्य आए राजकीय पेहर की एनकोट आय सर पायती तीन तीन नेल मल पिपेन इतकोट ऐ अरे अनकोट पीपुण्य पिंकंकर पारिशांगेनो यदा पसेपुत्र जान हास की पात्र वहुअन नेल नेल मलिंग वहला प्रार्थना टीक करला कल्पना कला उन्न हाजिर मल की वेडकने आय पास मल गत मल अरगत पास कलना उना मलिंग वेडकने तम पूजा कर नोटे पाकि नोना ऊम नावक आयोजन पूजा कर पूजा कर गत पावट तमई मालिगावि पिट हल कर नोट मलपिपुण इतकोट मे पिना अतर तुरा विपाक विनाशन हरियर दिन के इत उन्वहस नेल मलगन पसे बुद्र जान उन्वहस पंसी कड़ तन उन्वहस पादलट पैगे पेति गलोल गलोल दिंगा पाद पैगे मलपूज कला वर्तमान समहर लाट मल पावट हदन को समहराय नो कटंदर की नमुत्ट हेतु ने मेवागे मूलाश्रम शासने तीयन තවතෙන් දක්වන්න පුළුවන් වෙයි. ඉතින් මේ මේ වාගේ කරුණ ප්‍රාර්ථනා මුදුන්පත් වෙච්ච අවස්ථා ඕනතරම් තියෙන. උත්පල වන්න රහත් මෙහෙණින් වහන්සේ කියලා කියන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ මහ බෝසතාණන් වහන්සේගේ දුවම වෙවි ඉපදිච්ච කෙනෙක්. වෙස්සන්තර ආත්ම භාවි දුව වෙලා උපදින්නේ එතුමියම තමයි. නමුත් මොනතරම් කී කරුද एक पारक अंडगहपुहम मगेता दिपारक अंडगहन कंबलाग्निक मंगे दूकट तरम नैकिलतमय बाल वायसे नमुत अम्मा कंगोडटे नैकिल पुकन बेहल हिटिया फलि पार अंडगहन को गोड़वेलाये कीकर दरू तमय मे बुद्धत्व पता दंदील आ कीकर दरू निमेकन कारणावत मेवा तनक सिपत्को इलाट पिन्नत शिविरज तुमागे बिशव कौद शिविरज जुरुवांगे बिशव हेटी बेने कौरवत्नी मे महामाया देवी वहांस्यमय प्रार्थना गणना वक्रेनो विशेष प्रार्थना दहया दहया गुणुकर्लती नो मे पिनसहा प्रार्थना केसे कलयुतुद कियन कारणावटे एक थरिवाटिनो शिविरज जुरुवांगे बिशव तमय मे प्रार्थना करानी ये प्रार्थना करने को संदहां कला मम मे आत्मीं चुतवेला शिविरट संदमहराज्जुरुवांगे अग्रमहेशिका वेला उपदिंडोनी इलागड देवनी प्रार्थना वक्करनवा एक खेविरिदी मोपोगे को गैस यमसे निल पाटद अलुत मोपेटवुं गैस मनतरंग लस्सनजे मटे इवागे लसन एस्त कक्ले बिंडोनी के
ඊළඟට ප්‍රාර්ථනාවක් කරනවා දුනුමෙන් ඇති නීල වූ බෘංගලතා ඇති වෙන්න ඕනේ කියලා. ඒ ඇස් දෙකට උඩින් හරියට නිකන් දුන්නක් වගේ නිල්ම නිල් පාට ඇහි බැමක් පිහිටන්න ඕනේ කියලා. හතරවෙනි ප්‍රාර්ථනාවක් කරනවා පුසති දේවිය යන නමින් යුක්ත වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා රූපයෙන් යසසින් සියලු සතුන්ට ප්‍රීතිය ඇති කරවන මනාව ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ. පසලොස් යාචකයන්ට එස් ඉස් ආදී බොහෝ දේවල් දන් දෙන්න පුළුවන් පුතෙක් ලබන්න ඕනේ. මේ භූමිය කම්පා කරව කරව දුගී මගී යාචකයන්ට දන් දෙන පුතු මට ලැබෙන්න ඕනේ. මා ගර්භිණී වූ කල මාගේ මධ්‍ය ප්‍රදේශයේ උස්ව නොපෙනෙන්න ඕනේ. ගර්භිණී වුණාට කුස ඉදිරියට නෙරා නොයෙන්න ඕනේ. මාගේ පයෝදරයෝ හැම කල්හිම එල්ලා නොවැටෙන්න ඕනේ. වයසට යන්න යන්න සිදුවෙන වෙනස්කම් සිදු නොවෙන්න ඕනේ. 16 හැවිරිදි වයසේ තරුණියක් යම්සේද ඒ විදිහටම පයෝදර හැමදාම පිහිටන්න ඕනේ. මා හිස නරකෙස් නොනැගීවා. මගේ හිසේ කවදාවත් සුදු පාට කෙස් ගැස් ඇති වෙන්න එපා. සියලු සත්වයන්ට ප්‍රිය වූ මන වඩන්නා වූ සියුම් වූ සිහියක් මට ඇති වෙන්න ඕන. සියලු දෙනාටම ප්‍රිය වූ මන වඩන්නා වූ වර්ණ සම්පත්තියකුත් තියෙන්න ඕන. ඉතාම සියුම් සිහියක් ප්‍රඥාවක් තියෙන්න ඕන. රාජ අපරාධ කොට වදේට පැමිණිය වුන් හට මාගේ ආනුභාවයෙන් ඔවුන් ගලවන්න සිටූ කල තම බලයෙන් ඔවුන් නිදහස් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ වගේ විශේෂ ප්‍රාර්ථනා 10ක් ගොනු කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනා ඉදිරි භවයක ආපහු විපාක දෙනවා. එහෙනම් මේ සංසාරේ යන්න ඕනේ කොහොමද? සසර ගමන තුල කරන්න ඕනේ මොනවද? හැම දෙයක්ම සම්මාදිට්ඨිකව ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තම තමන් කැමති කැමති පරිදි ප්‍රාර්ථනාව ගුණ කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා කරපු අය ඉන්නවා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතියෙක් ගැන අපි කතා කරලා තියෙනවා. ස්වර්ණතිලකා කියන කාන්තාව ගැන අපි කතා කරලා තියෙනවා. දකින දකින පිරිමින්ට මම දැක්කම පිස්සු හැදෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනාව කරන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතියෙක් ප්‍රාර්ථනාවක් කරලා තියෙන පිංකමක් කරලා මොන විදියෙ සිල් රකින්න කාන්තාවක් නමුත් තමන් දැක්කහම ළඟට ගියහම තමන් සමග කායික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඇයට සිත් පහළ වෙන්න ඕනේ. මේ වාගේ පෞකාර මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා කරලා තියෙනවා. පිනක් කරලා ප්‍රාර්ථනා කරපු නිසා ඒක විපාක දෙනවා. නමුත් සම්මාදිට්ඨික වෙන්න ඕනේ. පෞකාර ප්‍රාර්ථනා නොකර දැන් මේ ප්‍රාර්ථනා ඊළඟ ප්‍රතිඵලය බලන්නකෝ. නිරේ නිවුරුම. එහෙනම් එහෙම පෞකාර ප්‍රාර්ථනා නොකර සම්මාදිට්ඨිකව නිවැරදි ප්‍රාර්ථනා ගුණකරනද ඒ ප්‍රාර්ථනා ගුණ කරලා සංසාරේ කොහොමද යන්නේ කියන කාරණාව තීරණය කරන්න තමන්ටම පුළුවන්කම ලැබිලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති සූත්‍රයේ පිනදින ප්‍රාර්ථනාවන් ගැන විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන සූත්‍ර දේශනාව. භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කළා නම් මේ සංඛාර උප්පත්ති සූත්‍රය පෙන්වන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය තුල ප්‍රාර්ථනාවකට භාග්‍යතුන් වහන්සේ හොඳ හැටි අවසර දීලා තියෙනවා කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් ගැන සඳහන් කරනවා. එම භික්ෂුන් වහන්සේ කරුණු පහකින් සමන්විතයි. සඳහන් කරහම් මොනවද ඒ කරුණු පහ? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ඒ වගේම දන් දීමෙන්, ප්‍රඥාවෙන්. මේ භික්ෂුන් වහන්සේ අග්‍රයි. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේවට මොනවද තවත් නමක් කියනවා? මොන ධර්ම කියලාද? පංච ධර්ම කියලා. මේ පංච ධර්මයේ මත යමෙක් පිහිටලා කරන ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්
සමෘද්ධමත් වෙනවා. ඒ නිසා ඒ භික්ෂූන් වහන්සේට හිතෙනවා නම් මේ කය බිඳීමෙන් පසු ශාස්ත්‍රීය මහාසාර කුලයක උපදිනවා නම් හොඳයි කියලා. උන්වහන්සේට එහෙම තැනක උපදින්න අවස්ථාව ලැබෙන. මොනවා තියෙන්න ඕනේද? පංචධර්ම තියෙන්න ඕනේ. ඒ පංචධර්ම සහිතව හිතනවා මේ කය බිඳීමෙන් පස්සේ ශාස්ත්‍රීය මහාසාර කුලයක මං උපදිනවා නම් හොඳයි කියලා. උන්වහන්සේට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා, මහාසාර කුලයක උපදිනවා. එම වචන ඒ ආකාරයෙන්ුත් ඒ පිනෙනුත් ප්‍රාර්ථනාවත් ඒ උපත පිණිස මනාව පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට භික්ෂූන් වහන්සේට විතරද එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන්? මේ සිව්වණක් පිරිසටම ඒ ප්‍රාර්ථනාව ගොනු කරන්න පුළුවන්. හැබැයි පංච ධර්ම තියෙන්න ඕනේ. කොහොමත් මේ දේවල් සුගතියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තියෙන්නම ඕනේ. ශ්‍රද්ධාව නැත්තම් කොහොමත් සුගතියට යන්න බෑ. සීලය නැත්තම් කවදාවත් සුගතියක එන්න බෑ. බණ අහන්න නැත්තම් ජීවිතේ නිවැරදි කරගන්න කොහොමවත් තේරෙන්නේ නැහැ. දන් දුන්නේ නැත්තම් ඉපදුනාට පස්සේ බොහොම දුගී ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. එහෙම වුණොත් නැවත පින් කරගන්න අවස්ථාව එන්නේ නැහැ. බොහොම දුප්පත් වෙච්චහම පාපේටමයි තමයි හිත යන්නේ. ඒ ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඊට පස්සේ පව් කරන්නම තමයි වැඩිපුර බොහෝ දිනාට හිතිලා තියෙන්නේ. ප්‍රඥාව තිබුණ නැත්තම් මනාව මේ දේවල් ජීවිතේ කළමනාකරණය කරගන්න බැරුව යනවා. අන්න ඒ නිසා මේ පංච ධර්මය මනාව මුදුන්පත් කරගෙන භික්ෂු භික්ෂුණිය උපාසක උපාසිකා සිව්වණක් පිරිසේ කවුරු හෝ නමුත් ගොනු කරන ප්‍රාර්ථනා තමන් කැමති විදිහට මුදුන්පත් කරගන්න අපහසු වෙන්නේ නැහැ. එහෙමනම් අපිටත් බැරි වෙයිද? අපිටත් හොඳටම පුළුවන්. නිවන් දකින්න ජාති දක්වා සතර පායක නොයන්ඩ මේ ජීවිතෙන් අපූර්වට ප්‍රාර්ථනා ගුණකරන්ඩ පුළුවන්. ඒකයි මම සඳහන් කළේ, මේ ලැබිච්ච අවස්ථාව නිවන් දකින්නතුරු කැමැති විදිහට සැලසුම් කරන්නයි අවස්ථාව හැබිලා තියෙන්නේ. කෙනෙක් හොඳ ගයක් හදන්න ඉස්සෙල්ලා සැලැස්මක් අඳිනවා. හැබැයි ඉතින් හැමෝම අඳින සැලැස්ම එක වාගේ ගෙවල් නෙමෙයිනේ. ඒ පුද්ගලයාගේ කැමැත්ත හැටියට තමයි සැලස්පන්දවල තියෙන්නේ. ඉතින් තම තමන් නිවන් දකින්න කැමති විදිහට තම තමන්ට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි මේ පංච ධර්මයේ නැමැති අත්‍යවර්ම මත මනාව පිහිටන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ රජ වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා, නිවන් විතරක් ප්‍රාර්ථනා කරන්න කියලා. රජ වෙන්න එපා, සිටු වෙන්න එපා, තවත් නොයෙක් සැප සම්පත් තියෙන ජීවිත ප්‍රාර්ථනා කරන්න එපා, නිවන් දකින්න විතරක්මයි ප්‍රාර්ථනා කරන්න ඕනි කියලා කොතනවත්ම බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරලා නැහැ. එහෙම තැනක් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. තමන් කැමති විදිහට මේ ගමන යන්න භාග්‍යතුන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒ ඉඩ දුන්නහම සතර පායර යන පාර නෙමෙයි පෙන්නලා තියෙන්නේ. සැප සහිතව ප්‍රාර්ථනා මුදුන්පත් කර කර අවසාන නිවන ගාවට යන්න මඟ පෙන්නලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් තීරණය කරන්නේ නැහැ නිවන් දකින්න කෙනා නිවන් දකින්න ඕනේ කොහොමද කියලා. අපිට නිවනට යන්න පාර පෙන්නවා. හැමෝම නිවන් දකින්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා දේශනා කරලා නැහැ. ගිහියෙක් හැටියට නිවන් දකින්න එපා කියලා දේශනා කරලා නැහැ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් වෙන්න ඕනෙම කියලා භාග්‍යතුන් වහන්සේ කොතනවත් අනිවාර්ය කරලා නැහැ. ඒ යන මගේ කොච්චර කල් ගන්නවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපිට තීරණය කරලත් නැහැ. කැමැති තරම් කල් අරගෙන කැමැති විදිහට ප්‍රාර්ථනා කරලා නිවනට යන්න පාර සහ මඟ මනාව පෙන්ලා තියෙනවා. ඊළඟට නිවන් දකින්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතරයි අදම රහත් වෙන්න ඕනේ කියලා කොතනවත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තියක් නැහැ. මේ ශාසනයෙන් මේක කරගන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තියකුත් නීතියකුත් නැහැ. එහෙනම් රහත් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ.
රහත් වෙන්න ඕන විදිහ දේශනා කරන්නේ නැහැ. කැමති විදිහට රහත් වෙන්නත් පුළුවන්. මේ කාරණාව පැහැදිලි කරනකොට පින්නතුනේ අට කතාවේ සඳහන් කරනවා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ පංච ධර්මය යම් කෙනෙකුට නැත්නම් ඉපදීම අනියතයි කියලා. මේ පංච ධර්ම නැතුව ප්‍රාර්ථනාවක් කරනවා නම් එයා ප්‍රාර්ථනා කරන්නේ මනුස්ස ලෝකෙක ඉපදෙන්න නම් ඒක ඒකාන්තයෙන් නියත නැහැ. දිව්‍ය ලෝකෙ උපදින්න නම් ඒක ඒකාන්තයෙන් නියත නැහැ. සිල් ගන්නවා. සමහර කාලවල සිල් නැහැ. ඉඳලා හිටලා දන් දෙනවා. ඉඳලා හිටලා බණ අහනවා. නමුත් මනාව ශ්‍රවණය කරන බවක් නැහැ. බණ අහන තැන ඔහේ ඉන්නවා. නැත්තම් බණ අහන තැන නිදා ගන්නවා. නැත්තම් බණ අහන තැන වෙන මොනවා හරි කල්පනා කරනවා. එහෙම නැත්තම් මේ බණ අහනවා වගේ ඉන්නවා. එතකොට මේ ශ්‍රුත කියන කාරණාව හරියටම සම්පූර්ණද? හරියටම සම්පූර්ණත් නැහැ. හරියටම සම්පූර්ණ කරනවා නම් කොහොමද? ඒ කාරණාව සඳහන් කරලා තියෙන්නේ සෝතාන් දත්ත සූත්‍රයේ. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා, සෝපටිවිද්‍යා. මේ ආකාර පහෙන් යුක්තව බණ අහන්න පුළුවන් නම් ඒක තමයි නියම ධර්ම ශ්‍රවණය. ඒකට අපි ප්‍රගුණ වෙන්න ඕනේ. ඒ කාරණත් සම්පූර්ණ නම් එතකොට ශ්‍රද්ධාව තියෙනවා, සීලේ තියෙනවා, ශ්‍රුතය තියෙනවා, ත්‍යාගය තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. එතකොට මේ ත්‍යාගය කියලා කියහම හැමදාම දන් දෙන කතාවක් විතර කතා කළාද? හැමදාම අපි දන් දෙනවා තිරිසන් සතෙකුට හරි. හැකි හැම අවස්ථාවකම මහපින්කම් කරගන්න. ඔය පංච ධර්මයේ හරියට පිළිထලා නම් ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම නියතයි. ඒන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි තවත් කරුණු පැහැදිලි කරනවා. යම් කෙනෙක් නියමිත ආකාරයෙන් තමන්ට ලැබෙන දේ මනාව කළමනාකරණය කරනකොට ඒකෙන් දාණයට වෙනම වෙන් කරනවමයි. භාග්‍යතුන් වහන්සේ ආර්ථිකය සංවර්ධනය කරගන්න පිළිවෙල දේශනා කරාම අපිට මේ දානේට, මානේට, ඉදිනෙදා කටයුතු වලට, දරුවන්ට, මව්පියන්ට, සමිති සමාගම් වලට, මේ සියලුම දේවල් වලට වෙන් කරන්න කියලා තියෙන්නේ එක කොටසයි. ඒකේන භෝගේ බුඤ්ඤේය ද්වේහි කම්මං පයෝජේ චතුත්ථං ච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. එනම් මේ බුඤ්ඤේය එක කොටසයි වෙන් කරන්න කිවි ආහාරය සඳහා. ආන් ඒ කොටසෙන් තමයි මේ ඔක්කොම කරන්න වෙන්නේ. කොටසක් නිදන්ගත කරන්න කිව්වා, නැවත හම්බ කරන්න කොටස් දෙකක් වියදම් කරන්න කියලා කිව්වා. එහෙනම් මෙතන සඳහන් කළා යම් කෙනෙක් කොහොම සංසාරේ ලෙඩ වෙනවද, මොන අනතුරු වලට භාජනය වෙනවද, ඒ ලෙඩ රෝගත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒකට දානය ගැන කතා කළා. බෙහෙත් වර්ග පූජා කරන්න පුළුවන්. බෙහෙත් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මට කවදාවත් පිළිකා හැදෙන්න එපා. මගේ කවදාවත් වකුගඩු නරක් වෙන්න එපා. මගේ කවදාවත් හෘද වස්තුව නොඑක් රෝගාබාධයන්ට ගොදුරු වෙන්න එපා. උපදිනකොටම හෘද වස්තුවේ රෝග හැදෙන්න එපා. සිදුරු ඇති වෙන්න එපා. පෙනහැල්ලේ සිදුරු ඇති වෙන්න එපා. උපදිනකොට බාගෙට ඇකිලිලා උපදින්න එපා. කැමති යම්සේද කැමති විදිහට ගොනු කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඖෂධ පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ මෙතන දානෙට ওই දේවල් ඔක්කොමයි තියෙන්නේ. මේ කාරණාව පින්නතනේ තනියම හිතන්න පටන් ගත්තොත් දිගින් දිගට මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක්ම තමයි එකතු වෙන්නේ. මේ සංසාරේ සැප සහිතව ඉස්සරහට යන්න මොන තරම් කරුණු කාරණා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවාද? ටිකයි දේශනා කරලා තියෙන්නේ. ටිකක් අහලා හුඟක් හිතන්නයි තියෙන්නේ. ත්‍රිපිටකය කියලා කියන්නේ ඉතාම කෙටි ලියවිල්ල. ඉතාමත්ම කෙටි ලියවිල්ල ත්‍රිපිටකය කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අතිශය දීර්ඝයි. අපි සඳහන් කළා ඔය කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හැන්දෑව වරුවක කරන දේශනාවක්.
නමුත් බණවර 220ක් තිබේ. අද අපිට හම්බ වෙලා තියෙන්නේ ගාථා 10. කරණීය මෙත්ත සූත්‍රයේ අහල රහත් වෙච්ච අය, කරණීය මෙත්ත සූත්‍රයේ කියලා ප්‍රතිපදාව අනුගමනය කරලා රහත් වෙච්ච අය ඕන තරම් මේ ශාසන. එතකොට අපි රහත් වෙන්නේ නැත්ද? භාගිතුන් වහන්සේ දේශනා කරපු තරමට අපි ඒක දන්නවද, දරනවද, ප්‍රතිපදාවෙත් ඉන්නවද කියන කාරණාවටයි යන්නේ. නමුත් සමහර කෙනෙකුට ගාථා 10 පාඩම්. ඒකයි මම සඳහන් කළේ ත්‍රිපිටකය කියලා කියන්නේ ඊටාම කෙටි ලියවිල්ලක් විතරයි කියලා. නමුත් ඒකේ අති දීර්ඝ විස්තරයක් තියෙනවා. ওই කෙටි ලියවිල්ල අට කතාවේ තව තරමක් විස්තර කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම නෙමෙයි. එහෙනම් ඒකයි මොනවද මේ පංච ධර්ම වලින් යුක්තව ප්‍රාර්ථනා කරන්න බැරි? කැමති කොයි දේද ප්‍රාර්ථනා කරන්න බැරි? ඒ හැම දෙම විපාක දෙන්නේ. අද ජීවිතේ තියෙනවද අඩුපාඩුවක්? ඒ අඩුපාඩුව සසරට නිවන් දකින්නකම් අය එපා නම් මේ පංච ධර්මයේ මත පිහිටලා ප්‍රාර්ථනා කරන්න. සැප සහිතයි කියලා කියහම මොන තරම් සුවදායක විදිහට මේ ගමන යන්න පුළුවන් වෙනවද? අද තියෙනවනම් ජීවිතේ යම් දුකක්. ඒ වෙන මොකක්වත් නෙමෙයි, පෙර කරපු කර්මය. අද විඳිනවද ජීවිතේ යම් සැප? ඒ වෙන යමක් නෙමෙයි, පෙර කරපු කුසලය. නමුත් අද මුණ ගැහිලා තියෙන දුකට අකමැති, නමුත් සැපතට කැමති. එහෙනම් මේ දුක එකක්වත් නැතුව මේ විදිහට සැපම තිබ්බනම් කොච්චර හොඳද? අද ඒක ලැබිලා නැහැ. නමුත් අද ප්‍රාර්ථනා කරන්න, කටයුතු කරන්න, නිවන් දකින්නතුරු මේ විදිහේ දුක් හම්බෙන්න එපා කියලා. කොයි තරම් අනුපූර්වද, මොන තරම් පිළිවෙලද භාගිතුන් වහන්සේ පෙන්නලා තියෙන මේ පාර. යමෙක් අනුගමනය කරන්න පටන් ගත්තොත් ඒ ජීවිතේ කොයි තරම් සතුටුයිද කියලා හිතන්නකෝ. මේ පංච ධර්මයට ඇවිල්ලා කැමති විදිහට ප්‍රාර්ථනාව ගොනු කරාම දැන් මේ සූත්‍රයේ සඳහන් කරනවා ඒක අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට වයසට යන්න දුකක් දැති වෙන්නේ සතුටුයි, මොහොතින් මොහත ලං වෙන්නේ මරණයට. නමුත් කවදා හරි දවසක මැරිලෙයි. හැබැයි අපි දන්නවා මැරිලා එහි පිල්ලමක් ගහන්න කලින් අය උපදිනවා කියලා. ප්‍රාර්ථනා කරලයි තියෙන්නේ සුගතියක ඉපදෙන්න. දුගතියකට යන්නෙම නැහැ. ඒ උපදිච්ච ජීවිතයේ මොනවද ලැබෙන්න ඕනේ ඒකත් ප්‍රාර්ථනා කරලයි තියෙන්නේ. ලෙඩ දුක් වලට ගොදුරු නොවෙන්න ඕනේ බවත්, අනුන් අපුරු දෝෂ වලට ගොදුරු නොවෙන්න ඕනේ බවත්, ගුටි පැට කාලා පාරේ තැලිලා වැටිලා පොඩි වෙලා මැරෙන්න එපා කියන දේවලුත් සියල්ලම ප්‍රාර්ථනා කරලයි තියෙන්නේ. ඉතින් බලන්න එතකොට මැරිච්ච ගමන් උපදින ඊළඟ ජීවිතයේ මොන තරම් සුවදායකද කියලා. ඉතින් එතකොට මැරෙන්න බයද? නෑ, එතකොට තියෙන්නේ මැරෙන්න පරක්කුවක්. මේ දුකෙන් අත මිදලා අර සැපදායි තැනට යන්න. හැබැයි ඒ කතා කරන්නේ අර උතුම් සැපේ ගැන නෙමෙයි. එතෙන්ට යන පාර තුල යන්නේ කොහොමද කියන කාරණා. එහෙනම් අපූර්වට මේ විදිහට කරුණු කාරණා ගොනු කරාම මේ ජීවිතේ මොන තරම් සතුටින් ප්‍රීතියෙන් නිමා කරන්න පුළුවන්ද? එච්චර මගක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනකොට අපි මේ කොහෙද යන්නේ කියන කාරණාව නෙමෙයිද එතකොට අපිට අපෙන් අහන්න වෙන්නේ? ඒ හින්දා තව කල්යවන් නැතු, තව වයසට යනකන් ඉන්නේ නැතු, තව බැරි වෙනකන් ඉන්නේ නැතු අද මේ දැම්ම පටන් ගන්නයි තියෙන්නේ. ඒ කාරණා සම්පූර්ණ නැත්තම් මං අහන්නේ බැරි වෙලාවක් මරණ මංචකයේ දිගේරිලා ඉන්න වෙලාවක ගිනි දැල් එහෙම දැක්කොත් මොකද කරන්නේ කියන්න කෙනෙක් ඉන්නවද? නැගිටලා දුවගෙන ගිහිල්ලා සිල් ගන්නද? නැගිටලා ගිහිල්ලා උජහට උයලා පිහලා දන් දෙන්නද? නෑ. ඔතෙන්ට ගිහිල්ලා හිතන්න බැරි වෙලාවත් මට ගිනි දැල් පෙනුනොත් එහෙම මොනවද කරන්නේ මම කියලා. එහෙම වෙන්න ඉස්සරලා අවශ්‍ය සියලු දේවල් සම්පාදනය කරගෙන සම්පූර්ණ කරලා තියාගන්න. ඒකයි හරි වටිනා. මේ ප්‍රාර්ථනාව කරේටම ගොඩ කරගන්නේ කොහොමද කියන කාරණා ටික. සංසාරේ අසනීප වලින්
ආරක්ෂාවෙන් ඕන නම් මේ බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන එකත් හරි වටිනවා කියලා අපි සඳහන් කළා. හැබැයි ඉතින් මේ පූජා කරාම අපි දානය ගැන කලින් කතා කරනකොට සඳහන් කරලා තියෙනවා මේ සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම හරි වටිනවා කියලා. බෙහෙත් පූජා කරලා තිබුණාට කමක් නැහැ. හැබැයි අපිට බෙහෙත් ඕනේ කොයි වෙලාවටද? ලෙඩක් තියෙන වෙලාවට. ලෙඩක් නැති වෙලාවට බෙහෙත් හම්බෙන එකේ තරම් තේරුමක් නැහැ. හැබැයි ලෙඩෙන් පස්සේ බෙහෙත් හම්බෙන එකේ තේරුමකුත් නැහැ. ලෙඩේ තියෙන වෙලාවට තමයි බෙහෙත් හම්බ වෙන්න ඕනේ. ආන් ඒ විදිහට ලැබෙන්නත් මේ මනාව සකසලා පිළියෙල කරලා පූජා කරන එක හරි වටිනවා. අවශ්‍ය වෙලාවට මෙතකොට අවශ්‍ය දේවල් ලැබිලා තියෙනවා. නියමිත කාලයට වෙලාවට තැනට ලැබෙන්න මනාව ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. සකසන්න පිළියෙල කරන්න පිළිගන්වන්නත් ඕනේ. ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. මට ඊසේ රදයක් තියෙනවද? මට මේ මොහොතට අවශ්‍ය බෙහෙතත් ළඟ තියෙන්න ඕනේ. මට බඩේ අමාරුවක් තියෙනවද? මේ මොහොතට අවශ්‍ය බෙහෙත් හේත් සියල්ල මට ළඟ තියෙන්න ඕනේ කියලා බෙහෙත් පූජා කරනකොට වෙනම ප්‍රාර්ථනාව ගොනු කරන්නත් ඕනේ. එහෙම නැත්නම් සියලු රෝග හැදෙන වෙලාවට ඒ සඳහා අවශ්‍ය බෙහෙත් හේත් ළඟ තියෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාව ගොනු කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි අවශ්‍ය වෙලාවටම ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි ගාව ඕන තරම් බෙහෙත් තියෙනවා. සීනි අමාරුව තියෙන කෙනෙක් ඉන්නවා. දේශනාව ශ්‍රවණය කරන අතරේ වැඩි වෙනවා. නමුත් බොහොම අපහසුයි නැගිටලා එක්ක යන්න වෙනවා. ඒ බෙහෙත් තියෙනවා. හැබැයි ගෙදර එහෙම අසනීපයක් දැනුණා නම් දැම්මම ළඟ තියෙනවා, අරගෙන පාවිච්චි කරනවා. එහෙම වෙන්න මනාව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඊළඟට පින්නතනේ නියමිත කාලණය තීරණය කරන කාලදාන පහක් තියෙනවා. කාලදාන පහ සඳහන් කරනවා ආගන්තුකයන්ට දන් දෙයි, ගමිකයන්ට දන් දෙයි, ගිලනුන්ට දන් දෙයි, දුර්භික්ෂෙහි දන් දෙයි, සෙල්ලතුන් කෙරෙහි දන් දෙයි. මෙන්න මේ කාලදාන මනාව ජීවිතයට එකතු කරගත්තහම ඒක තවත් වෙනම විශේෂ විපාකයක් ගෙනල්ලා දෙනවා. මොකද සමහර වෙලාවට ප්‍රාර්ථනාවක් තියෙනවා නමුත් පංච ධර්ම නැහැ. සමහර අයගේ පංච ධර්ම තියෙනවා ප්‍රාර්ථනාවක් නැහැ. මේ දෙකම මනාව තියෙන්න ඕනේ. එතකොට මේ පංච ධර්මයත් එක්ක සිල්වත් ගුණය නැවත නැවත කරුණු දක්වන්න පුළුවන්. ওই සිල්වත් ගුණයත් එක්ක මේ කාලේ ලෝකෙම බය කරපු වෛරසයක් තියෙනවා. නමුත් සීතල රටවල් වල බොහොම වේගෙන් පැතිරිලා පැතිරලා යන අපිට කියන ප්‍රමාණයට වඩා රෝගෙ පැතිරෙනවා ඇති. නමුත් මිනිස්සු ඒ රටවල් වලට එන්නේ නැති නිසා ප්‍රමාණය කියන්නේ නැතුව ඇති. කියනවට වඩා හුඟක් භයානකයි. හැබැයි ඉතින් අපි හැමෝමත් මතක තියාගන්න ඕනේ ඔය කොරෝනා කියන වෛරසය තවත් එක සාමාන්‍ය එකක් විතරයි. අනාගතයේ ඔයිට වඩා සිය ගුණයෙන් බලවත් දේවල් ලෝකෙ පුරා පැතිරෙන්න ගන්නවා. ඒක එහෙම නොවෙනවා කියලා කොහොමවත් කියන්න බෑ. බේරෙන්න ඕන, රැකවරණයක් හදාගන්න ඕන. අපි ගාව මේ සිල්වත් ගුණයම අවශ්‍යයි. මේ රටේ භාගයක්වත් පන්සිල් මත පිහිටලා ප්‍රාර්ථනාවක් ගොනු කරනවන මේ රටට ඒ වගේ විසනයක් එන්න එපා. ආර්යයන් වහන්සේලා අපිට අනුකම්පා කරන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපිට රටට තියෙන. අපිට ඒකේ ආගේ නැතිකමයි තියෙන. සිල්වත් වෙලා ප්‍රාර්ථනාවක් කළොත් මං හිතන්නේ සෑහෙන්න බේරෙන්න පුළුවන් වෙයි. නමුත් සීත රටවල විතරක් නෙමෙයි ඊළඟට උෂ්ණ රටවල පැතිරලා යන්නේ හිකුත් ලෝකෙ ඇතිවෙන්න පුළුවන් කියන කාරණාවත් හොඳට හැමෝම මතක තියාගන්න ඕනේ. අපේ ජීවිතවලට මරණය ළඟා වෙන්නේ අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවට. ඒක මොන හේතුවෙන්ද කියන කාරණාව දන්නේ නැති නිසා අපි මේ කරුණු ගැනත් අවදිවෙන්න ඉන්න ඕනේ. අපි යන විදිහට ගියොත් අපේ රටෙත් මීට වඩා ස්වාභාවික විපත් එන්න එන්න අනාගතයට වැඩි වෙනවා කියන එකේ අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තෙම නැහැ. ගංගා වතුර වැඩි වෙයි, සුලිසුලං වැඩි වෙයි,
दुर्भिक्ष वैडिवे राटयातुले पैतरीने तावत विष बीज वैडिवे सुनामी वागे व्यसन तावत वैडिवेंड पुलुहान एवितरक्ने में थामने तीवनाटे भूमि कंपानमुत एंडे बेरीने एहिंद में सिल्वत गुनवत भव मेलव परलव देखेम आरक्षावट सकस्करन्ने पुदुम आरक्षाव रेकवरने प्रार्थना සතර අපාය ගැන එතකොට අපිට හිතිලවත් නැහැ. මොකද අපාය ගැන හිතන්න ඕනෙත් නැහැ. සුගතියක යන්න අවශ්‍ය මගටම තමයි කටයුතු කරලා තියෙන්නේ. මනුස්ස චුති සූත්‍රයේ මේ ගැන බොහෝ කරුණු දක්වන තවත් අපූර්ව සූත්‍රයක්. පංච ධර්ම නැති ප්‍රාර්ථනාවක් එසේමයි සඳහන් කරනවා ඊළඟ උපදින විදිහ හිතාගන්නවත් බැරුව යනවා කියලා. पंच धर्म ईलंगटअप उपदीन विधि अभी हितागंडव बेरून अभी सिल मत इंदा विधरने कथा कर लीन सिल नीलंगट उपदीन अंग मुख दिखे हितागंडव बेरून मिथन मे पंचधर्म एहम मम तमी सिल नैत मीरने वेलातीन अंग ऊबीडे बेरी अणुंगे पायटा पैगीला मेरे एंगे अनुकोट पिस्सत पैगिला मेरे पिस्सत पिहला दान कोट मेरे न एहम कुड़ा जीवित एक वेंडत पुरुहंगा दोहम हिटियाट पानु एक पलंगेटी एक कोंदुरु एक मधुरु एक वेंडत बेरी बेरी ने संसारी हरी पुदुमाई एकाई बागी तुन हाजे देशना कले महाने नी में ससर हरी भयान कई केला सर्वज्ञता ज्ञानें देखल देशना कला मिसा अपी वगे निकंग सामान्य आये वगे अनुमान कर लदेशना कला हिम निमे मनाव वेटहिलाई मनाव होयलाई आर्य परियेशने करलाई वो देशना कले महानिनी ससर हरी भयानकाई भयानकाई किले कीवत अपित तेरिन्ने ये भयानक बवे पतुलट में अन्न बुलू इलगड़ पिन्नतिने मे तोदेय वगे ब्राह्मण वरु पिलिबंदव करुणु दक्व हम मन तरंग धनस्कंदे क्रेस्कर हिटपुआ ब्राह्मण बुद्रजान वहां से वेडईन काले जीवत कोटि गण धने वेदंकली ने दंदुन्य ने पंच धर्म तिबुने तिबुने ने दरु अंट पवा उपदेश दुन्ने वेदंग नोकर बागी तुन वहां से दंदेन्द अनुशासना करण निशा සිල්වත් වෙන්න මග දේශනා කරන නිසා භාග්‍යතුන් වහන්සේට අකමැතියි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. භාග්‍යතුන් වහන්සේට බැන්නා. පස්සේ වමුණා මැරුණා. මැරලා ඉපදුනේ සුනකෙක් කියලා. ඉපදුනේ තමන්ගේ ගෙදරමයි. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ නමුත් බමුණගේ පුතාට මේ ජීවිතෙන් ආර්ය මාර්ගයට එන්න පින් තියෙන බව දැක්කා. ඒ නිසා කල්පනා කළා ඔහුට පිහිට වෙන්න ගියහම දැනට තිරිසන් ලෝකේ ඉන්න බමුණා ඊටත් වඩා පල්හැට වැටෙනවා. හැබැයි තිරිසන් ලෝකේ ඉන්න බමුණට දැන් ඒකට සුනකෙක් නේ. එයා තවත් පල්හැට වැටෙන නිසා මම එහෙ වැඩම කරන එක ඒ තරම් හොඳ මදි කියලා භාග්‍යතුන් වහන්සේ කවදාවත් හිතන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ නැත්තේ? ඇයි පුතා භාග්‍යතුන් වහන්සේගෙන් අද බණක් ඇහුවොත් ධර්ම අවබෝධය ලබන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? එතකොට ඒ පුණ්‍යවන්තයාට වෙන්නේ ලොකු අසාධාරණයක්. ආර්යයන් වහන්සේලා පිහිට වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ ससरी मिदेन्द यना मिसा तव ससर
වඩන්න හදන කෙනෙකුට නෙමෙයි. ලෝකය වඩන කෙනෙකුට නෙමෙයි. ලෝකෙන් ඈතර වෙන්න හදන අයටයි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ. ඒ නිසා සතර අපාය ගැලෙන පුද්ගලයා කොහොමද ගැලෙනව? නමුත් ඒකෙන් උඩට පනින්න කටගාවට ඇවිල්ලා ඉන්න කෙනා කොහොමරි අරන් ගොඩට දාගන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදින්නේ. සුභ මානවකයාට කරුණු දක්වලා ධර්ම දේශනා කරාම සුභ ධර්ම අවබෝධය ලැබුවා. නමුත් සුනකයාගෙන් ඇහුවේ, "තෝ දෙයියේ, උඹ මට එදා බැනලා දොතන අද බුරලා වීජයට යන්නයි හදන්නේ." බුදුරජාණන් වහන්සේ පුතාට මනුකම්පාව පිණිස වැඩම කළා. සුභ මානවකයාට අනුකම්පාව පිණිසම වැඩම කළා. මාගන්දියගේ ගෙදරත් එහෙමයි. මාගන්දිය නිරේට යනවා. අම්මයි තාත්තයි නිවනට පාර හදාගන්නවා. පව්කාර දුවක් හැදුවා කියලා ඒ දුව හින්දා මේ දෙන්නා සංසාරයෙන් ගොඩට ගන්න තියෙන අවස්ථාව මගහරින්නේ. ආන් ඒක හින්දා අම්මා තාත්තට පිහිට වෙන්නයි වැඩි. හැමතැනම භාග්‍යතුන් වහන්සේ එහෙමයි. සුවයක් ලබා ගන්න කෙනෙක් දැක්කොත් ඒ පුජ්‍යලයා හොයාගෙන භාග්‍යතුන් වහන්සේ යදුන් සිය ගණන් පයින් වඩින්න කවදාවත් මැලි වෙන්නේ නැහැ. මහා කාරුණික කියලා කීවට මහා කියන වචනේ අපිට ජීවිතේ තියෙන තාක්කල් කල්පනා කරුවත් ප්‍රමාණය හිතා ගන්නත් බැ. ඒ තරම් අනුකම්පාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා. ඊළඟට පින්නතුනි, යමෙකුට ප්‍රාර්ථනාවක් තියෙනවා නම්, පංච ධර්මයක් තියෙනවා නම්, උපදින්න තමන් හිතන ආකාරයටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම්, පංච ධර්මයක් තියෙනවා, ප්‍රාර්ථනාවක් තියෙනවා, උපදින්න භාග්‍යතුන් වහන්සේ කරුණුත් දක්වලා තියෙනවා. මේ දේවලුත් තියෙනවා නම් දෙව්ලොව යන්න පින් කරලා කවදාවත් බඹලෝ යන්න බැරුව. දෙව්ලොව යන්න පින් කරලා බඹලෝ යන්න. නමුත් බඹලෝ යන්න ඕන නම් බඹලෝ යන්න අවශ්‍ය පින් කරන්න ඕන. හැබැයි බඹලෝ යන්න පින් කරාම දෙව්ලොව හම්බෙන්නත් පුළුවන්. දෙව්ලොව යන්න පින් කරාම මනුලව හම්බ වෙන්නත් පුළුවන්. ඒයින්ද හැම වෙලාවෙම පින පුළුවන් තරම් උසස් කරගන්න ඕන. අපේ ශාසනයේ කොතනවත් දේශනා කරලා නැහැ සෝවාන් වෙන්න වීරිය වඩන්න කියලා. සමහර අය නම් හම්බුනහම කියනවා, "ස්වාමින් වහන්සේ මොන තරම් හරි වීරිය වැඩලා මේ ජීවිතේ මං උත්සාහ කරන්නෙම සෝවාන් වෙන්න කියලා." එහෙම දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කරන්නෙම නැහැ. පුළුවන් තරම් වීරිය වඩලා මේ ජීවිතෙන් රහත් වෙන්න උත්සාහ කරන්න. ආන් එදාට සෝවාන් බවවත් ලැබෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙන්න උත්සාහ කෙරුවොත් ඒක ලැබෙයි කියන කාරණාවක් කොහොමවත්ම කියන්න බෑ. ඒ තුනක් ගන්න උත්සාහ කෙරුවොත් තමයි බී තුනක්වත් හම්බෙන්නේ. බී තුනක් ගන්න උත්සාහ කෙරුවොත් කවදාවත් බී තුනක් හම්බ වෙන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ හින්දා සාමාන්‍ය පිනක් කරලා ඉතාම ඉහළ තැනකට යන්න හිතන්නේපා. හැබැයි දැන් මේ කාරණාව මෙතන මෙහෙම සඳහන් කරාම ආපහු තැනක බණක් අහනකොට කැකිරි පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියා කියලා කියහම ආයෙත් හිත ඇතුලේ ප්‍රශ්න හැදෙනවා. මං හිතන්නේ ওই කාරණාව අපි කලින් සාකච්ඡා කළා. ඒගොල්ලෝ කැකිරි පූජා කළාට මේ පංච ධර්මයක් හොඳට තියෙනවා. පෙර රැස් කරගත්ත සිල් ගුණක් තියෙනවා. පෙර හොඳට පංච ධර්මයේ සම්පූර්ණ කරලක් තියෙනවා. පෙර පුහුණුවත් එක්කයි මේ අල්පයක් දීලා නමුත් සුගතිගාමි වෙන්නේ. ඒක වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. අල්පයක් ඇති කල්හි දුන් දාණය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා. ඒ පෙර කුසල ධර්මයන් විශේෂයෙන් ඒ තැන්වලට හේතු වෙලා තියෙන නිසා. ඊළඟට පින්නතුනි, මේ පංච ධර්මවල ප්‍රඥාව ගැන සඳහන් කරලා තියෙනවා. ඇයි ඒ ප්‍රඥාව ගැන සඳහන් කරලා තියෙන්නේ? ඒකයි මම කීවේ දෙව්ලොව යන්න පින් කරලා බඹලෝ බලාපොරොත්තු වෙන්න එපා කියලා. අහේතුක, දුහේතුක, ත්‍රිහේතුක කියලා කුසලයේ ආකාර තුනයි. කොහොමද දුහේතුක වෙන්නේ? ලෝභයයි ද්වේෂයයි නැතුව පින් කරලා තියෙනවා. හැබැයි මෝහය තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව නැහැ. ලෝභය නැති කරලා තියෙනවා, මෛත්‍රිය තියෙනවා.
දන්දීලා තියෙනවා වෙන වෙන පින්කම් කරලා තියෙනවා ප්‍රඥාව නැහැ කොහොමද මේක මනාව ප්‍රාර්ථනා කරන්න ඕනි කොහොමද මේක හරියට මෙහෙයවන්න ඕනි කියන ප්‍රඥාව නැහැ අන්න එහෙම පින් කරපු අය ද්විහේතුක උපතක් ලැබලා ඉන්නේ ද්විහේතුක උපතක් ලැබලා ඉපදුනා කියලා කියන්නේ මේ ජීවිතෙන් නම් මාර්ගඵලයක් ලැබෙන්නෙම ලැබෙන්නෙම නැහැ හැබැයි ඒ ද්විහේතුක උපතක් තියෙන අයට මේ ජීවිතෙන් මාර්ගඵල වලට යන වෙනම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා කොහෙද ඒ ක්‍රමේ තියෙන්නේ අහලා තියෙනවා අපි අය ඒකේ තියෙන්නේ සෝතානුදත සූත්‍රේ අපි ඒක වෙනම වෙලාවක සාකච්ඡා කරමු ද්විහේතුකයට නිවන් අවබෝධ කරන මඟඵල ලබන ක්‍රමයක් වෙනම දේශනා කරලා තියෙනවා එතකොට ත්‍රිහේතුක වෙන්නේ කොහොමද ලෝභයත් නැහැ ද්වේෂයත් නැහැ මෝහයත් නැහැ මහා ප්‍රඥාව එකතු කරලා දන් දීලා තියෙනවා කොහොමද කෙරෙන්නේ දානය හොඳටම දීලා තියෙනවා ප්‍රාර්ථනාව මනාව ගොනු කරලා තියෙන්න ඕනේ ඒ ටික මනාව සම්පූර්ණ කරගත්තාම ත්‍රිහේතුක උපතක් ලැබෙනවා මේ ජීවිතේ ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මාර්ගඵල ලබනවද නැහැ අනිවාර්යයෙන්ම මාර්ගඵල ලබන්නේ නැහැ වීරිය වැඩුවොත් ලබනවා තව ඉස්සරහට යන්න අදහසක් තියෙනවා නම් මේ ජීවිතෙන් මඟඵල ලබන්නේ නැතුව ඉස්සරහට යනවා මහා බෝසතාණන් වහන්සේ කී කාලයක් ත්‍රිහේතුක වුණා අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා කී කාලයක් ත්‍රිහේතුකද නමුත් මාර්ගඵල ලැබුවේ නැහැ මොකද වෙනම අදහසක් තියෙනවා තව ඉස්සරහට යන්න නමුත් මේ ජීවිතෙම ඉවර කරන්න ඕන නම් මේ ජීවිතෙම මඟඵලයක් ලබන්න සුදුසු තැන සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා ත්‍රිහේතුක උපතක් තියෙනවා නම් අහේතුකයි කියලා කියන්නේ ඔහේ දීලා තියෙනවා මේ කිසිම සැලැස්මක් නැහැ නිකන් දීලා තියෙනවා ඉතින් අහේතුක උපතක් තමයි තියෙන්නේ සමහර වෙලාවට බොහෝ අය අංග විකලයි අහේතුක වෙලා ඉපදිලා කියන්නේ ඒකයි එහෙම නොවෙන්නත් කටයුතු කරන්න ප්‍රඥාවක් අපිට තියෙන්න ඕනේ අන්න ඒකයි පංච ධර්මයේ අග ප්‍රඥා කියන තැන පෙන්නලා තියෙන්නේ මේක හරියටම සැලසුම් කරගෙන නිවැරදිව කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණාව හොඳට දැනගෙන පින්කම් කරන්නත් ඕනේ සැප සහිත ප්‍රතිපදාවකට යන්න සැප සහිත ගමනක් යන්න ඉනිසා ප්‍රඥාව හරි වටිනවා ඊළඟට පින්නතුනේ මෙතන සඳහන් කළා දැනට දිව්‍ය ලෝකේ ඉන්නවා නම් ඒ අය කොහොම කටයුතු කරලද කියලා අටසිල්ම ගන්නවා නම් මාසිකට දවස් 6ක් නැත්නම් 8ක් උපෝසත සිල් සමාදන් වෙච්ච අය උදේ ඉඳලා හවස් වෙනකන් නෙමෙයි පූර්ණ උපෝසත සමාදන් කරපු අය ඉතින් අපි සිල් ගන්නකොට හතරකුත් නැහැ මේ කාලේ තියෙන්නේ එකයි ඉස්සර නම් හතර පොයනේ දැන් හතර පොයට සිල් ගන්න ස්වභාවයක් දකින්නේ නැහැ දැන් තියෙන්නේ 15කට විතරයි ඒකත් වරුවයි වෙලා නම් මේ ගමන කොහේ යන්නද කොහොම යන්නද තව කොච්චර කල්යයිද කියන කාරණාවත් අපව හිතන්න වෙනවා ඊළඟට පින්වතුනි තවත් මෙතන කරුණු පැහැදිලි කරනකොට සඳහන් කරනවා යම් කෙනෙක් මේ අහසට දණ්ඩක් විසිකලහම ඒ වැටෙන්නේ කොහෙන්ද කොහොමද අපි අහසට ලීයක් විසිකරනවා උඩට ඒක හරියටම සමාන්තරව පොළොවට වැටෙයිද එහෙම නැත්නම් අග කෙරවල ඉස්සලා බිම වදීද නැත්නම් මුල කෙරවල ඉස්සලා බිම වදීද එහෙම නැත්නම් පොළවේ හිටෙව්වා වගේ හිටගන්න විදිහට වැටෙයිද ඒකේ නිශ්චිත බවක් තියනවද පොළොවට ලීයක් විසිකරාම ඒක වැටෙන්නේ කොහොමද කියන එකේ නිශ්චිත බවක් නැහැ ප්‍රාර්ථනාවක් නිතුව කරන පින්කමක් ඒ වගේ කියලා සඳහන් කරන්නයි හැදී ඒක කවදද කොතනද කොහොමද කොයි වෙලාවටද විපාක දෙන්නේ කියන කාරණාවක් තේරෙන්නේ නැහැ. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් අවශ්‍යමයි පින්කම් කරහම. ආන් ඒ නිසා පින්කමක් කරලා මම මෙන්න මේ ආකාරයෙන්ුයි සසර ගමන යන්නේ. මට මෙන්න මේ ආකාරයෙන්ුයි ඒ මග කෙරවල කරගන්න ඕනි කියන කාරණාව මනාව දැනගෙනම ප්‍රාර්ථනාව ගොනු කරන්න ඕනේ. ඒ නිසා ප්‍රාර්ථනාවක් කියන කාරණාව ඉතාම වටිනවා කියන කාරණාවයි මේ දේශනාවෙන් මේ තහවුරු කරන්න උත්සාහ දරන්නේ.
දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.